நாயகத்துமா அமௌச்சரிய அந்த ලංකීය සංගීත ඉතිහාසයේ සුවිශේෂ සිල්වීම සංසාරේ මංගච්චපු කණ්ඩායම් තමයි මෙතන ඉන්නේ අලුවත් ඇස්ගා ආදිවාසී නායක ඌරුවර්ගයේ වන්නිලැත්තන්ගේ නැසීගිය බිරිඳ හීන් මෙනිකා වෙනුවෙන් අනුස්මරණ ගීතයක් එළිදක්වා තිබෙනවා කවි කියනවා නිතරම ඉතින් නායකතුමාගේ නෝනා කොරෝනා රෝගය හැදිලා ඒ මියදෙන අවස්ථාව ටීවී එකේ පෙන්නනවා නායකතුමා අමෝචරියේ ඉඳලා අඳාගෙන දුවගෙන එනවා ඉතින් මගේ පපුව පස්තු වුණා ඒ වෙලාවේ ඒ වෙලේ මට හිතුණා මේකට කවි ලියන්න ඕන කියලා ඊපස්සේ දර්ශන පෙළක් දානවා ටීවී එකේ නායකතුමා එක්ක නුවර දළදා මාලිගාව වඳින්න මෙතුමියක් යනවා ඒ යද්දී මෙතුමා සිංහෙක් වගේ ඉස්සරහින් යනවා ඇවිදගෙන ඒ පස්සෙන් තුමාගේ භාර්යාව ඇවිදගෙන යනවා ඒ ඇවිදගෙන යද්දී එක්තරා මොහොතක ඇය හැප්පෙනවා මොකක් හරි එතන තිබුණු දෙයක හැප්පිලා වැටෙන්න යනවා මගේ පපුව ඇත්තටම මොකද්ද වුණා මට කියාගන්න බැරි දුකක් ආවේ මට හිතෙනවා ලංකීය සංගීත ඉතිහාසයේ ගීත ඉතිහාසයේ ඒ වගේ ලංකාවේ කලාවේ සුවිශේෂ සිද්ධීමක් අත් වශයෙන්ම මෙබඳු දුලබ ගමේ අවස්ථාවක් මේක හරි දුර්ලභයි මේ වගේ සිදුවීම මේ ප්‍රජා නායකයා නායකතුමන්ගේ ඉතාම සෙනෙහසින් දෙංගතුකමින් ජීවිතයේ දුක සැප බෙදාගෙන දීර්ඝ කාලයක් තමන් ළඟ එකට එක කුටුම්බේ විසූ ඒ ආදරණීය පිය බිරිඳ මිය ගියයින් අනතුරුව සමාජයේ සෙසු ප්‍රජා කොට්ටාසයක කෙනෙක් උට දැනිච්ච හෘදය සංවේදී හැඟීමක් කලාකෘතියකට පරිවර්තනය වෙච්ච මොහොතක් මේ කැකුලි රඳන්නේ අනුරාධපුර පෝරවාපුරේ එතකොට මහවුර කතා දැම්ම මහවුරත් අනුරාධපුර පෝරගම් පොජ්ජ මේතනට මේ සිංදු පොජ්ජ ඇදුම් පොජ්ජ මන්ද කරන්න සම්බන්ධතන මන්ද වෙච්ච හැම එකම අනුරාධපුර පෝරගම් පොජ්ජ රඳන කණ්ඩායම අනුරාධපුරයි දඹානයි දෙකම ඇයිරුකුලට මන්ද කරනකොට අනුරාධපුරේ මේ ඇත්තෝ මාම කැච්චත් තැනවල වලට මන් ගැච්චලා තිබෙනවා ඉතින් මේතනේ වෙනසක් වාගේ ඇයිරුකුලට මන්ද වෙන්න පොදොයි මේ ඇත්තන්ට මන් ගැච්චපු තැනවල වලදී මේ ඇත්තන්ට හිටලාන මේ ඇත්තන්නේ පරිසරයේ වාගේ තමයි මේතන ඒ වාගේ තනමක වන්දන කැකුලියෙකුට මේ වාගේ එකමක් හිටලා ගන්න මේ වාගේ එයත්න්නේ ලැයි පොජ්ජට වේදනාවක් තේරුම් පොජ්ජ මන්ද වෙන්න හේතුවක් හොදොයි හැබැයි මේ ඇත්ත විශ්වාසතන මන්ද කරනවා බුද්ධිලැත්තෝ කතා දමලා තිබෙන හැටිමට මේ ඉඳින හැම එකමෙකුටම මේ හැම එකමෙක්ම සංසාරේ මංගච්චපු කණ්ඩායම් තමයි මෙතන ඉන්නේ